मत सायं रंगा सित सित विली मत सित सित सितुआं एंदा रहसिं कोंदुरा हदवत उदुरा रहसिं कोंदुरा ඔබේ ස්වභාවික පැහැය ආයෙත් ඔබටම අම්මා අනේ අර එහා ඇදර ගිර නිදා ගන්නකෝ ඇයි ඇයි කියන්නේ අම්මා මෙතන නිදි කිරි කර ඉන්නේ දුක් විඳිනේ බොරුවට මොකක්ද දුක දුක කියන්නම දැන් ඔයා ගෙදර හිටියානම් සැපට නිදාගෙන කාලා බීලානේ. ඇයි දැන් මම මෙතන කෑවි බිව නැද්ද? ආ දැන් අම්මා ආසෙවක් තිබ්බේ. රහද? මෙලෝ රහක් නෑ කටේ තියන්න. මේකනේ කියන්නේ. එන්නත් තුමාත් කෑවේ වනේ. මාත් කෑවා. අපි දෙන්නා ගෙදර ගියාට පස්සේ හොඳට උයන් කමු. අම්මට පාළුවේ ගෙදර ඉන්න. නැත්තං ඉතින් त्याम मामला के तरह अंडों को मांगे ने कहाँ इबराई नहीं मैं आपन आई पुरे पुद्मा हाथी से अन्य तेरे मामा के तरह आवान ना वो नहीं 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 वाई इंडे नहीं नहीं मम्मी ये ना बेलुआ पट मामा के तरह आवान ना मायो नहीं अम्मा इंडे अम्मा इंडे मामा किया अम्मा इंडे को इबराई नहीं पगिया रे पास मामा के तरह मितं මං ආසලයි මේ මම දුක් විඳිනවා බලන්න. එකත් මං හින්දා. අම්මල තාතල දරු වෙනුවෙන් කොහොමද දුක් විඳිනවා තමයි. දැන් එහෙම වුණ නැහැනේ. එහෙම නැහැ. ජීවිත කාලෙම එහෙම තමයි. නෑ මම මටත් එපා වෙලා ඉන්න මේ විඳලා. පොතේ. හ්ම්. වාට බය නැද්ද? ඇයි? නෑ වාගේ යාට පස්සෙත් ඔය මැරේ වාගේ පස්සෙන් එයිද? ඒ වාගේ යන්න බෑ ඉතින්. මුන් කවුද පුතා? ඇයි පොලිසියටවත් හොයා ගන්න බැරි? එහෙම ඉතින් මම ගැහුවා කියලා හොයා ගන්න බෑනේ අම්මේ. ඔයාට පොඩ්ඩක්වත් මතකවත් නැද්ද? මතක් කරගන්නම්කෝ. ඒ කොහමද? නෑ නෑ අම්මා ඉන්නකෝ. අනේ මේ දැන් ආයෙත් පැටලෙන්න යන්න එපා හොඳ? එහෙම බෑනේ ඉතින්. ඇයි? එහෙම ගියොත් අම්ම ඉතින් මේක උන්ට ගිය රටනේ. මොකෝ අපි ඉන්නේ මේකේ අගෙන් කුටි කාලා හොස්පිටල් වල නවතින්නද? ඒ උන්ට තර්ක කරන්න ඕනේ බුද්ධියක් තියෙන ඇත්ත එක්ක. උන්ට මොලයක්, බුද්ධියක්, හදවතක් මොනවත්ම නැහැ. සල්ලි විතරයි පේන්නේ. මං අත ඇරියට අවන්දේ අත ඇරින්නේ නැහනේ. එහෙම කිව්වද? කිව්වේ නැහැ ඉතින්. උට එහෙම උනොත් මත් එහෙමනේ. මම දෙන්නටම කියන්නේ මේ වෙලාවේ නිශ්ශබ්දව ඉන්න කියලා ඔකේ පස්සේ යන්න නැතුව. එහෙමයි කියලා මම මේක එකට ඔක වයින ගන්න ඔළුව පාත් කරන් ඉන්න බෑනේ. මම බය නැතුව ඉන්නකෝ. මේ මන් දන්නේ හොන් එක. මල්ලී හ්ම් මොකද කරන්නේ මට ඕන වැඩ මොකද කියන්නේ මට ඕන වැඩ ඔයාට ඕන වැඩ කළා හරියන්නේ නැහැ නේ ළමයෝ එහෙනම් ඉස්කෝලෙන් දෙන වැඩක් නේද ඔයා කරන්න ඕන හ්ම් ඉතින් මේකත් ඉස්කෝලෙන් දෙන වැඩක් තමයි ආ एक मिसा ऐ दें वाह मुकद्दे ही तुम्हें नया ने मांग ही तुम्हें आगे मुख कर पिस्सू डक किया मैं बात मुख पिस्सू डक तमाई मुकद्दे मैं स्कूल देने वाले ऐ मुकद्दे दिल दे कासल कोले वेल अन्नोन हम एवे नाम लिया अन्नोन हम
ඒ ගහේ හැදෙන ගෙඩිවල පිල්තෝරලවන්නත් ඕනේ. තව ඒ ගහෙන් ගන්න ප්‍රයෝජන ඒවත් ලියන්න ඕන. පා වෙනවක්කේ. ඇයි දැන් එපා වෙන්නේ? ඇයි අප්පා මේ දන්න දේවල් ආය ආය ලියන්නේ? දැන් මොනවද ගස්? එක එක ගස්. මාර ගස්, කිතුල්. ඒ වගේ ගස් තමයි. දැන් ඉතින් ඔය සේරම දන්නවද? ටීචර්ත් පෙළක් වෙලාවට අහන්න මගේ. ඔය ඉතින් හරි දක්ෂයනේ නේ. ඇත්තමයි අක්කේ. පෙළක් ඒවා ටීචර් අපිට කියන්නේ පොත්වලින් බලලා. ඉතින් එහෙම තමයි යන්නේ. කැලේ තියෙන ගස් ජාති සේරම දන්නවද කවුරුවත්? ඇයි ඉතින් මේ මන් දන්නේ? ඔය ඉතින් කැලේනේ. කොහෙද කැලේ? නෑ නෑ. අපි ඉතින් පොඩි කාලේ ඉඳලා ගමේනේ හැදුනේ. ගම වටේ කැලේනේ. ඔය ඉතින් චූටි කාලේ ඉඳලා එහෙ හැදිලා ඔයා ඔය සේරම දන්නවා. දැන් හොඳයි ඔය ගඟ දිගේ පාවෙලා එන ගෙඩි ජාති වල නම් ටිකව දන්නේ නැද්ද? දන්නවා. දැන් ඔය ගඟ දිගේ පාවෙලා එන මල් ජාති වල නම් ටිකව දන්නේ නැද්ද? දන්නවා. මෙහි අය ඒව ඉගෙන ගන්න පාඩම් කරන්න ඕනේ. මෙහි ඔය බුක් ෂොප් වල තියෙනවා වේලපු, කොළ, මල් ඔය දේවල්. ඒගොල්ලෝ තින් ඒව කඩෙන් අරගෙන ඒව බලලා තමයි ඉගෙන ගන්නෙ. කවදාවත් හැබැයින් දකින්නේ නැහැ. ඉතින් අංක ගම ෂෝක්නේ. ගම ෂෝයි. ඒ වුණාට ඉතින් සමහර දේවල් වලදී නම් හරියන්නේ නැහැ මල්ලි. පහසුකම් නැහැ නේ. කොහා කිලිහිනේ අක්කා? හොස්පිටල් ගියානේ. ඒයි. අනුහසයි හොස්පිටල් එකේ නේ. ඇයි උන හැදිලාද? නෑ. එහෙනම් එයාට මේ තුවාලයක් වෙලා. මේ රණ්ඩුව ගිහිල්ලද? ඒයි. ඇයි? දැන් ඔයා කොහමද දන්නේ? නෑ ඉතින් රණ්ඩුවක් වුණාමනේ ඔය වගේ වෙන්නේ. අනික අනුහසයි දුවන් ගිහිල්ල වැටෙන්නේ නෑනේ. පොණ්ඩිතයා අනිව වැඩේ කරන්න. මොබිටෙල් නැවත නැවතත් ඌක්ලා සම්මානයෙන් පිතුම් ලබයි. මොබිටෙල් ඔබ සමගයි සැමදා. Non-oily නැවුම් දීප්තියක් සහිත පෝෂණීය සමකට නව පොන්ස් ලයිට් මොයිස්චරයිසර්. පුතේ, මේ පුතේ මොකද අප්පා පාඩම් කරන්න නැතිකොට බයිනවා පාඩම් කරන්න කියලා? දැන් පාඩම් කරද්දි මෙතන ඇවිල්ලා කෑ ගහනවා. අනේ ඔව්, මන් දන්නේ නැද්ද ඉතින් ඔය පාඩම් කිරිල්? ඇයි? අර කාමරෙටලා පාඩම් කරන්න තිබ්බන්. ඉතින් මෙතන පාඩම් කරන්න හොඳ නැහැ. කවුද ඉතින් හොඳ නැහැයි කියලා කිව්වේ? එහෙනම් කරදර කරන්නේ නෙමේ. මම මේ කරදර කරන්න ආව නෙමේ බං. පුතේ මේ කවුද ඔය අනුහසට ගහලා තියෙන්නේ? දැන් අම්මයි ඒක මගෙන් අහන්නේ. මන් දන්නවද අනුහසට කවුද ගැහුවේ කියලා? නෑ ඉතින් කොල්ලට ඒ කල් නම් තරහකාරයෙක් හිටියානේ. අම්මා මොකද ඒක මට කියන්නේ? මොකද මේ ඒ තරහකාරයයි මගේ අතර තියෙන සම්බන්ධය මොකද්ද? මම මේ හැම සම්බන්ධයක් ගැන කිව්වා නෙවෙයි බං. උඹලා දෙන සහෝදරයෝ, ඒ වගේම යාළුවෝ හැම දෙෙම කතා කරනවනේ. ඉතින් ඕක මේ කාලේ හැටිනේ. ඒ අම්මලාගේ කාලේ වෙන්නේ නැති. දැන් කාලේ ළමයි මේ උපදූප හොය හොය යන්නේ. ඉගෙනීමට තමයි මුල් තැන දෙන්නේ. අපේ අපේ ඔව්. ඒ ගැන ඉතින් මොකට කියනවද? ඒ මේ පුතේ මටත් දැන් ලොකු සැකයක් තියෙනවා. මොන මල වදයක්ද අප්පා? ගුටි කෑවේ අනුහස් දුක් විඳින්නේ මන්නේ. අම්මේ මේ අනුහස්ට ගහපු එකට ඔයාට මාව සැකයිද? ආ මාව සැකයිද? මම මොකටද බං උඹව සැක කරන්නේ? මේ මටත් දැන් අමීෂාව ෂුවර් නෑ. ඒ මොකද එහෙම කියන්නේ?
ඇයි බං අර නැන්දත් එක්ක කියලා තිබ්බේ අනුහස මරණවද මොකද්ද මොකද්ද කියලා? අම්මා දන්නවනේ ඉතින් අමීෂ ඇන්ටිගේ ඇටි ඕවා මේ කොයි කාලේ නම් කියන කතන්දරද කවදාවත් එහෙම කරලා නැහනේ අනිත් එක එහෙම කරන්න බැරි වුණානේ. ආ දැන් ඊට උඹ කියන්නේ අමීෂා නිවේද එහෙම කරලා තියෙන්නේ කියලා? නෑ මං එහෙමම කියන්නේ නෑ ඉතින්. නැත්නම් මොකද? ඔය ග්‍රවුම් කර කර කියන උඩ තේරෙනවනේ. මොනවාද? මං අමීෂාන්ට සුද්ධ කරනවා කියලාද? ඔව්. අමේ මම මොකටද කියන්නේ කොමිෂන්ටිව සුද්ධ කරන්නේ? මේ අම්මගේ හිතේ තියෙන මනස්ගත. අනිත් එක එතන සිද්ධ වුණේ මොකද්ද කියලා අපි හරියටම දන්නේ නෑනේ. ඒක දන්නේ ඉතින් අනුහස් තමයි. පව් ඉතින් අහිංසකයා. අහිංසකයන්ට තරහකාරයෝ ඉන්නවා අම්මේ. කවුරු කවුරුත් දන්නව ඇතිනේ. අහිංසකයන්ට ඒ කාලෙදම හිටියේ තරහකාරයෝ ගැන. දැන් අම්මෝ කියන්නේ කවුරු ගැනද? කවුරු ගැනද කියලා ඉතින් මං අමුතුවෙන්ම කියන්න ඕනේ නෑනේ. අම්මේ අනුහස්ට වෙච්ච දෙයට මටත් ගොඩක් දුකයි. හැබැයි එහෙමයි කියලා හිතේ තියෙන දුකට වටේ ඉන්න හැමෝම සැක කරන්න එපා. කාමරෙට ගිහින් පාඩම් කරගන්න. පොඩි වලියක් ගිහලා මෙහෙම නම් ලොකු වලියක් ගියා නම් මුගේ නැටිවල කෑලිවත් පිටුනේ ගන්න. උන්ට ගොඩක් අමාවුද අනුවසා? ටිකක් විතර. ඔබ කී දිනෙට ගැහුවද? එතන හිටියා බං අතරප්පා. කතාව නම් කොහමද? 10කට ගහන්නම් කියලා ලොවිටෝක්. කාලා සැපට. බලයමයි කියන්නේ. ඔබ බං කටපියන් ඉඳපන් ඔබ වසනීපෙන් ඉන්නේ. ආ. මං කාලයක් ඉඳන් දැනන් හිටියා මේ අසනීපේ කොහොමත් හොඳ හෝටලයකින් කෑවෙන් පස්සේ සනීප වෙනවයි කියලා. දැන් සනීපද? අනේ මේ කඩේ ඉඳන් කොහොමයි? ඇහැක සයිස් එක බලහන්කෝ. ටොම්බ වෙලා. හෙඩ් ලයිට් එකක් වගේ. තකින් දොබියගේ යාළුවෝ. ඇයි? කොහොම යාළුවෙක් ලෙඩ වෙලා ඇඳක පත බෑ වෙලා දිහොම hina වෙනවද? ඈ? ලෙඩ වෙලා? ඒ තමයි ලෙඩ වෙලා නලු බං. ලෙඩ වෙලා නම් නෙමේ. මහත් ඇලෙඩ දාගෙන. දාගත්තද ලෙඩක් නෑ බං. දැන් ලිහිණිත් එකම වාහනේ. ආවිනේ. උඹ දැන් තේරුණානේ අපි කතා වස්තුව. මොකද්ද? මෙයා ලිහිණිත් එක වාහනේ ඇතුලේ ඉන්නවා. ම්? ලිහිණි ට්‍රයි කරන කොල්ලෙක් එතෙන්ට එනවා. දකින්නවා මේකව. ඤංගා චොකෝ 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 ගා ළඟ ළඟ මුට නෙලනවා. ඕකනේ උනේ. ලිහිණිට එහෙම කොල්ල ට්‍රයි කරන්න නෑ බං. අම්මෝ දන්නවනේ සේදම. නැත්තම්. මේ ලිහිණිට කොල්ලෝ ට්‍රයි කළා නැත. දැන් එතන මොකක්ද උනේ කියලා කියපන්කෝ. උනේ බං වාහනේ යද්දි කාර් එකක් දැම පාර හරහට. හරිද? දෙතුන් දෙනේ බැස්සා මමත් බැස්සා. මොකද කතා බහන්න එක්ක පාට නෙලාගෙන නෙලාගෙන ගියා. අනේ. ඔබ දැක්කේ නැද්ද කවුද කියලා? මං ටිකක් දැක්කා. මගේ වෙනම හොයන්න ඕනේ. ඒ කියන්නේ අපිට කියන්න බෑ. බලට කියන්න මං ඒක හරියට හොයාගෙන. මේ අරග දියන්කෝ. ආ මොනවද? අපි උඹට පොඩි තෑග්ගක් ගෙනාවා. මට ඕන තෑග්ගද බං? එහෙම කියන්න එපා අනුවස්. යාළුවෙක් හොඳටම ගුටි කාලා ඇඳක පත බෑවිලා ඉන්නකොට අපිට හිස් අතින් එන්න බෑනේ. බං සුද්ධ කරලා දෙන්න.
ඔස්ට්‍රේලියන් ඇත නැති බේබි රෝසා දොඩක් සබියා ඇත විතරක් නෙමෙයි බං මේක බිකුත් නැහැ නේ මොකක් බිකුත් බිකුත් දැන් බල ඕක විතරද මට ගෙනාවේ මේකමත් උඹට දෙන්නේ නෑ එහෙම පොඩ්ඩක් ඉඳපන් ලෙඩ වලට ඉතින් ප්‍රත්‍යක්ෂ ගෙනා ලව් මගනවා ඉක්මනට සනීපෙන් අනුවත් E-Soft Metro Campus සුභා දාමේ ශාකශාර ඖෂධීය යහගුණෙන් රුවේදා සැමදා දිදුලන සමකට කීල්ස් අපි නැවුම් වෙන්නේ ඔබ නිසාමයි හඳුන්වා දෙන එලිෆන්ට් හවුස් සුපර්මෑන් බබල් ගමි රස බලන්න එකතු වෙන්න ඇයිඹ ස්ථාපිත කිව්වේ නැද්ද කොහොම හරි දවසක ලිහිණිව කසාද බැඳලා ඒක ටික ටික බත්තු යෝගෙන රෙදි හොදවගෙන ලස්සන පෞල් ජීවිතයක් ගත කරනවා කියලා වෙන කවුද ඉතින් අපිට වෙන තරහකාර වෙන්නවද ඉන්නේ එකයිනේ අමේෂා නැත්තම් ඔය ගැන කතාවට හරි කිව්වනේ කොල්ලා මරනවා කියලා